හතරවෙනි දවස අදගයා කාඩ් එකක් තවන්න ලංකාවට බබාගු පන්දිනයට ඉතින්ගේ පෝස්ටෝ විස් එකට පෝස්ටෝ විස් එක තියෙන්නේ සුපර්මාකට් එකක් ඇතුළේ තව එක්කෙනෙක් ඉතින් ලිවමක් දාන්න විල්ල හිටියා යාගේ වැඩේ ඉවර වෙනකං අහිමින්සරේ ඒ පැත්තර වෙලා හිටියා හරි ඒකත් අරගෙන අපියම් පෝස්ට ෆිස් එකට ඉස්සරහින් එක්කෙනගේ වැඩේ ඉවර වෙනකං අපි ඉතින් ටිකක් බලන් ඉන්න වෙනවා මෙතන ඉතින් පොඩි වෙලාවක් හිටියා මෙහෙ ලේසිය තියන්නේ කෙලින්ම ඕන එකට කාඩ් එකෙන් පේ කරන්න පුළුවන් කෑෂ් ඕනෙම නැ ඉතින් පෝස්ට ෆිස් එකටත් කෙලින්ම කාඩ් එකෙන් කාඩ් මැෂිනේට කාඩ් එක තිබ්බ ගමන් පේ වෙනවා මට ගියේ යුරෝ 2.20යි ලංකාවට කාඩ් එක දාන්න වැඩි වෙලාවක් ගියේ නැහැ ඒකට අක්කලා කාඩ් එක අරගෙන තාලා දුන්නා ඉතින් මං ආපහු යන්න ගත්තා මේ තමයි අර මං කිව්වේ සුපර් මාකට් එක ඒක ඇතුළේ තමයි පෝස්ට ඔෆිස් එක තිබ්බේ මං එළියට එන්න ආවායි බස් එකට යන්න මේ තියෙන්නේ මං මෙහෙදපු දැකපු ලස්සන දෙයක් මේවට කියන්නේ ක්ලෝත් පොඩ්ස් කියලා එහෙම නැත්නම් ඇඳුම් දාන පොඩ්ස් ඉතින් මෙහේ කට්ටිය පාවිච්චි කරපු ඇඳුම් විසි කරන්නේ නැහැ කෙලින්ම මෙන්න මේ වගේ පොඩ් එකකට දාන එක තමයි කරන්නේ පාවිච්චි කරපු ඇඳුම් කිව්වට ඒවා හොඳ ඇඳුම් මේවා හොදලා තව කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් විදියට ඒගොල්ලෝ රීසයිකල් කරනවා මෙන්න මේ පොඩ් එකකට දාලා ඉතින් මේ වැඩේ කරන්නේ මෙහේ ප්‍රයිවට් කම්පැනි එකකයි ගවර්න්මන්ට් එකයි එකතු වෙලා මේක තමයි ඒගොල්ලෝ කරන විදිය ඇඳුම් සෙපරේට් කළා ඒවා වෙනම හොදලා වෙන් කළා මෙන්න මේ ක්ලොඩ් එක පොඩ් එකකට කෙනෙක් දාන්න කියනවා. ඉතින් ඒගොල්ලෝ කරන්නේ මෙන්න මේ පොඩ් වලින් ගන්න ඇඳුම් ලෝකේ එක එක වෙනත් අවශ්‍ය රටවල් වලට යවන එක. මේගොල්ලෝ යවන ආසියාවට, අප්‍රිකාවට, යුරෝප් කන්ට්‍රීස් වලට වගේ තව තවත් කන්ට්‍රීස් වලට මේගොල්ලෝ යවනවා. ඉතින් මේක ලස්සන වැඩක්. එතකොට මෙහෙදී ඇඳුම් කියන ඒවා හැම නාස්ති වෙන්නේ නැහැ. තව කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් විදියට තමයි තව කෙනෙක් පාවිච්චි කරන්නේ. හරි ඊළඟට මම බස් එකට නැගින්න ගියා. අර එහා කෙළවරේ පේන්නේ මට එන්න තියෙන බස් එක. ඒ වුණාට ප්‍රශ්න තියෙන්නේ මට එතනින් නැගින්න බෑ. මට මෙතෙන්ට වෙලා ඉන්න වෙනවා බස් එක මෙතෙන්ට එනකම්. හරි මම සිටි එකට යන්න ඕන නිසා 61 කියන බස් එක ගත්තා. මේක මගේ ගෙදර මෙහි ඉන්න ගෙදර ළඟ ඉඳන් වැඩි දුරක් නෑ මේ බස් එකට එන්න. අපි යම් බස් එක ඇතුළට. මේ බස් වල ඉන්නේ ඩ්‍රයිවර් විතරයි. කොන්ඩක්ටර්ස් නැහැ ඉතින්. අපිට ඕන කෑෂුවලින් පේ කරන්න පුළුවන්. නැත්නම් අපේ ළඟ තියෙන බස් කාඩ් එකෙන් අපිට ටැප් කරන්න විතරයි තියෙන්නේ. එතකොට ඒකට අදාළ ගාන මේ වගේ ඩිඩක්ට් වෙනවා. මට ස්ටුඩන්ට් කාඩ් එකක් තියෙන නිසා මට ඇත්තටම යන යුරෝ 1යි බස් එකට. ආයනි පැත්තට එන්නේ එහෙම නැත්නම් රිටර්න් එකටත් යන යුරෝ 1යි. දවසටම කොච්චර අපි එහෙට මෙහෙට ගියත් මැක්සිමම් අපේ බස් කාඩ් එකට කැපෙන්නේ යුරෝ 2.80යි. ඉතින් අදට මෙච්චරයි කියන්න තියෙන්නේ ආයෙකකින් හම්බෙමු.